ලැබෙන දේන් සතුටටපත් වෙලා මෙහෙම හිතන්න පුරුදු වෙන්න. අද දවසේ මම බුදු ගුණ හිතනවා. අද මම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ගුණය ගැන මෙනෙහි කරනවා. අද දවසේ මම බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචර්ණ සම්පන්න ගුණය ගැන මෙනෙහි කරනවා. අද දවසේ මම බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය ගැන මෙනෙහි කරනවා. බලන්න කොච්චර හිත නිමෙනවද කියලා. සුගත කියන්නේ භාග්‍යතුන් වහන්සේ සාන්ත සුන්දර ගමන් නැති නිසා සුගත නම් වනසේක. සොඳුරු වචන ඇති නිසා සුගත නම් වනසේක. සොඳුරු මාර්ගයෙන් සොඳුරු නිවනට වැඩම කළ නිසා සුගත නම් වනසේක. එහෙම හිතනකොට අපිට පෞකාර ගමනකට ආරම්භයක් තියන්න පුළුවන්ද? අපේ බුදුරජාණන් වහන්සේ යහපත් ගමන් නැතිසේක කියලා කෙනෙක් අවදි වෙච්ච ගමන් හිතුවොත් එදා දවසේ තව කෙනෙකුට පාඩුවක් කරන් තව කෙනෙක්ව අමාරුවේ දාන වැඩ කරන්න පුළුවන් වේද මේ මනසට? එහෙම කරන්න බෑ. තව කෙනෙක් රවටන්න බෑ. ඇයි ඒ? සාස්ත්‍රුන් වහන්සේ යහපත් ගමනින් යහපත් නිවන මෙත වැඩම කළා. මමත් යහපත් ගමන් නැතුව යන්න ඕනි. මම හිතන සිටිවිල්ල යහපත් කරගන්න ඕනි. ඒකයි යහපත් ගමන කියන්නේ. මුළු ජීවිතයම යහපත් කර ගැනීම, ආචාර සමාචාර සමුදායම යහපත් කර ගැනීම. ඉතින් මේ යහපත යහපත කියනකොට හැමෝම යහපතට කැමති. හැබැයි යහපත ලැබෙන යහපතේ හැසිරෙන්න කැමති නැහැ. අන්න ඒකයි තියෙන ලොකුම අඩුව. යහපත ලැබෙන්නේ යහපතේ හැසිරුණොත්නේ. ඉතින් යහපත් දේ හැසිරෙන්නට බොහෝ දෙනාට මඟ පෙන්වීම ලැබිලා නැහැ. ඒ නිසා මේ මඟ පෙන්වීමෙන්වත් ඔබ ඔබේ ජීවිතය යහපත් කරගන්න. පෙර වැරදි පසෙක තබා, පසුතැවීම් පසෙක තබා, නැති බැරිකම් පසෙක තබා, හිත්වල තියෙන අමනාප වෛරකෝන්තර පැත්තකට දාලා බුදුගුණ සිහි කරන්න. කාටත් කරන්න පුළුවන් දෙයක්. කාටත් පින් වැඩෙන දෙයක්. අප්‍රමාණ පිනක් වැඩෙන දෙයක්. වැඩිය බැරි නම් අරහන් සම්මා සම්බුද්ධෝ, අරහන් සම්මා සම්බුද්ධෝ, අරහන් සම්මා සම්බුද්ධෝ. මේම හිතන්න බැරි දරුවෙක් ඉන්නවද? මේම හිතන්න බැරි මහල්ලෙක් ඉන්නවද? නැහැ. ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. උවමනාවක් නැත්තම් කරන්න දෙයක් නැහැ. එතකොට එහෙම හිතනකොට යාර මොනවද ලැබෙන්නේ? එහෙම කියනකොට මොනවද ලැබෙන්නේ? වාක් සුචරිතය සම්පූර්ණ වෙනවා. අරහන් සම්මා සම්බුද්ධෝ, අරහන් සම්මා සම්බුද්ධෝ කියලා කියනකොට මුමුණනකොට එයා වචනෙන් පිම්පුරනවා, පිම්පුරවා ගන්නවා. ඒ සඳහා මනස යොමු වෙනවා, මනසෙන් පිම්පිරෙනවා. කයනුත් පිම්පිරෙනවා. ලොකු පිනක් හවස් වෙනකොට එයාගේ ජීවිතය එකතු වෙනවා. අපි හිතමුකෝ කෙනෙක් උදේ අවදි වෙලා ඇඳෙන් බහින මොහොතේ පටන් එයා සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මෙන්න මේ වචනේ කටින් කියනවා. එයා එදා දවසේම සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියමින් තමයි හවස් වෙනකන් කාලය ගත කරන්නේ. නිදිහානෙන් එළියට අවදි වෙච්ච මොහොතේ පටන් නිදිහානට යන වෙලාව දක්වා කවුරු හරි සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා කිය කියා හිටියානම් මහා පිනක් එකතු කරගන්නවා. මහා දානයක් දුන්නට වැඩි පිනක් එකතු කරගෙන තමයි එයා ජීවිතය දවස අවසන් කරන්නේ. ඉතින් මේ දේ කරන්න බැරි මිනිස්සෙක් ඉන්නවද? කරන්න පුළුවන්. එහෙනම් නොකරන්නේ උවමනාව නැති නිසා. උවමනාව නැති වෙන්නේ සසර දුක දන්නේ නැති නිසා. සසර දුක නොදන්නේ සසර දුක කියලා දෙන්න කෙනෙක් නැති නිසා. කියලා දෙන්න කෙනෙක් ඔබට හම්බ වෙච්ච නැති නිසා. එතකොට කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාම සසර දුක තමයි ඉස්සෙල්ලාම කියලා දෙන්නේ. එහෙම කියලා දුන්නාම ඔබේ ගැන හිතන අනුමන තියෙනම නම් ආන්න එතනින් පටන් ගන්නවා ජීවිතය. මම හිතන්නේ බොහෝ දෙනා තාම සැබවින්ම ධර්මානුකූල ජීවිතයට පාතබලවත් නැහැ. ධර්මානුකූල ජීවිතයට පාතබන්න හිතලවත් නැහැ. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ ඔබ ඔය ජීවිතය අධර්මානුකූලව නම් ගෙවන්නේ ඔබට විපාකේ යහපත් වේද? ඔබේ අවසානේ හොඳ වෙයිද? ඔබම හිතන්න. අමුතුවෙන් අපට පිළිතුරු සපයන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබම හිතලා ඔබම තීරණය අරගෙන අද අදම නිවැරදි කරගන්න. එක දවසක් සිල්වත්ව ජීවත් වෙන්න බලන්න. එක දවසක් මෙත්සිතින් ජීවත් වෙලා බලන්න. ඊළඟ දවසේ කරන්න කලින්, හෙට දවසේ කරන්න කලින් අද දවසේ මෛත්‍රියෙන් ජීවත් වෙලා බලන්න. හෙට දවසේ ගැන හිතන්න කලින් අද දවසේ බුදුගුණ සීකරමින් ඉඳලා බලන්න. කොච්චර මනසට සැහැල්ලුවක්ද කියලා, මොන තරම් බරක් නැති වෙනවද කියලා, මොන තරම් පීඩාවක් අවසන් වෙනවද කියලා, මොන තරම් සැනසීමක් ඇතුළෙම මතු වෙනවද කියලා ඔබටම දකින්න පුළුවන්. පාඩු වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම පිම්පුරවා ගන්න ක්‍රමයක් මාමේ ඔබට කියලා දුන්නේ. මොකක්ද? සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. පුංචි දරුවෝ මේවා ඇහෙනවා නම් අද දවසේම කියමින් කාලය ගත කරන්න. තරුණයෝ, ඒ වගේ මැදි වයසේ අය, මහල්ලෝ මේ වහගෙන ඉන්නවා නම් ওই කටින් කියන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. මෙහෙම කියනකොට වචනෙන් වචනේ, හිතින් හිත, ගමෙන් ගම එකතු වෙලා, පවුලෙන් පවුල, කුලයෙන් කුලේ, රටින් රට එකතු වෙලා මුළු මහත් සුවිශාල මෛත්‍රී බලවේගයක්, ශක්තියක් මේ හිත ඇතුළේ ඇති වෙනවා. ඒ මෙත්සිත නැමැති බලවේගයට පුළුවන් ඕනම අභියෝගයක් ජය ගන්වන්න. මෛත්‍රිය නැතිකමයි මේ ජන සමාජයට මේ විපතට හේතු වෙලා තියෙන. මෛත්‍රිය නැතිකම නිසා වෛරය, කෝන්තරය, පලිගැනීම ඇති වුණා, ප්‍රාණඝාතය ඇති වුණා, අසත් ධර්මය ඇති වුණා, අසත් පුරුෂකම් ඇති වුණා. මෛත්‍රිය නැතිකම නිසා අන්තිමට මොකද වුණේ? මෛත්‍රිය නැති වෙලා තම තමන්ගේම හිත තුළ හරියට රත් වෙච්ච ගිනි කබලක් වගේ හදවත
පැහි පැහි උතුර උතුරා පුපුර පුපුරා හැම තප්පරයම ගත කරනවා. රූපෙත් දුර්වර්ණ වෙනවා. ඇස් දෙකත් ගිලා බහිනවා. හැම වර්ණයක් දුර්වර්ණ වෙලා යනවා. ශරීරයත් වැහැරිලා යනවා. අන්තිමට මොකද වෙන්නේ? මරණින් මත්තේ අපායි, අපාගාමි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාන්තම දහම් ධාරාවෙන් නිවන්නේ අන්නේ රත්වෙච්ච හදවත. ඒ රත්වෙච්ච හදවත නිවන්න නම් ඔබේ දහම් ධාරාව ඔබේ හදවතට ඇතුල් කරගන්න වෙන ක්‍රමෝපායක් මේ ලෝකේ නැහැ.